අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම තාරිකා මිරංගනේ ප්‍රථමින අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි රජය අවධාරණය කරයි තවත් අමාත්‍යවරුන් තුන් දෙනෙකු ජනපති ඉදිරියේ දියුරුම් දෙයි ජනපති හා දෙමළ ජාතික සන්ධානයේ අතර සාකච්ඡා හෙට මධ්‍යම රාත්‍රියේ සිට වස් ගාස්තු පහලට නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරියක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ චමල් රාජපක්ෂ මහතායි එස්පී දිසානායක මහතා මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා खनिज तेल संपत् संवर्धन राज्य अमात्यरालिस जनाधिपति तुमायत्री दूरुं तुन्ने पवित्रा वन्यारची महात्म्याई ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය තම දේශපාලන ස්ථාවරය පිළිබඳ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිතුමාගත් ඇතැම් තීරණවලට හේතු වූ කරුණු හා ඉන් රටට සහ ජනතාවට සිදුවන යහපත පිළිබඳ අවධානය යොමු කෙරුණා. දෙමළ ජනතාවට බලපා ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. එම ගැටලු විසඳීම පිළිබඳ කඩිනමින් අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටියා. උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටවා තිබෙනවා. ඒ වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක නැංවීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණා. මෙම සංවර්ධන වැඩපිළිවෙලේදී ජනතා ගැටලු විසඳීමේදී දෙපාර්ශ්වයේම මනා සහයෝගයෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරුණා. රටේ ඇති දේශපාලන වාතාවරණය සමනය කිරීමට සීලු පක්ෂවල එකඟතාවෙන් ජනාධිපතිතුමා ගන්නා ක්‍රියාමාර්ගවලට දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ වුණා. විපක්ෂ නායක ආර් සම්බන්ධෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිල්වන් අඩේකලනාදන් ධර්මලිංගම් සිද්ධාර්ථන් එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සූදානම් වන බවට අසත්‍ය ප්‍රචාරයක් පතුරවා හැරීමට ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එම ප්‍රචාරය අසත්‍ය හා පදනම් විරහිත අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව එම නිවේදනයේ දැක්වෙනවා. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළද එය හුදු ප්‍රකාශයක් බවයි රජය අවධාරණය කරන්නේ. බහුතර බලය පෙන්වීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ පවතින බැවින් එම සම්ප්‍රදායට අනුව කටයුතු කරන ලෙසයි සම කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල සහ අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහතුරුන් ඉල්ලා සිටින්නේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එම අදහස් පළ වුණේ. අපි කියනවා අපේ 13ට එහා ගිය ඉලක්කයක් තියෙනයි කියලා. ඔය ගණන් කියවපු අයම එක දවසක් උදේ අරලිය ගහ මන්දිරේ ඉඳලා කියලා හවස වෙනකොට ඇවිල්ලා දිවුරුන් දූපේකම දන්නවනේ. එනිසා ඔය ගණන් කියක් වළංගුඩ ඇත. එනිසා බොහොම පැහැදිලිව අපි 118න් එහාට ඉඳන් කතා කරන්නේ. අපි සතුකාරියක් නෙවෙයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට බහුතරය තියනවා කියන එක පෙන්වන්න. ඔය එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ කණ්ඩායමට තමයි විශ්වාස භංග යෝජනාවක් ගෙනත් පෙන්වන්න තියෙන්නේ ඒගොල්ලන්ට බහුතරය තියෙනවා නැත්නම් අපිට බහුතරය නැහැ කියන එක. එතකොට කුලප්පු වෙන්න යන්න ඕනේ නැහැ. ඒකට ක්‍රමවේද තියෙනවා ස්ථාවර නියෝග යටතේ කටයුතු කරලා වියෝජනාවක් ගෙනත් පක්ෂ නායකයෝ යෝජනාව කවද ගන්න කියන එක තීරණය කරාට පස්සේ න්‍යාය පත්‍රයට ඇතුල් වෙලා ඒක විවාදයේ ලක් කරලා ඡන්දයක් ගනි. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැතුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැති ඇමතිවරු
අද එක්සත් ජාතික පක්ෂය තමයි දුර්වලම වෙලා තියෙන්නේ. මොකද අගමැතිතුමත් එක්ක අපි දීර්ඝ කාලයක් හිටියා. එතුමගේ හැටි අපි දන්නවා. ඒ නිසා මේ දුර්වල නායකයත් එක්ක මේ ඉන්නේ රංචුවම කඩාවැටෙනවා. අපි 14 වෙනිදා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිටින් රුණොත් අපි දිනනවා. ජනතා ජයග්‍රහණිකුත් කරලා තමයි අපි මේක අවසන් කරන්නේ. කිසි ගැටලුවක් නැත්නම් අපි 113 පෙන්නනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ ලබන ලොකුම පරාජය මේ ඉදිරියේ ලබනවා. ආණ්ඩුවේ බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වා. අගමැතිතුමා කිව්වා. ඒකට 14 වෙනිදාට සමහරු ඉන්නවා මර බලයෙන් චණ්ඩියෝ විදියට ඇසිරමින් සමහරු ඉන්නවා. උගක් උසහාය ආණ්ඩුව උගක් උසහාය උගක් උසින් දඟලනවා. සාභිය ඔක්කොම මුණ දෙන්න ලෑස්ති 14 පාර්ලිමේන්තුවට එනවා. අද සාකච්ඡා කළේ අපේ 113ට වැඩි ගණනක බලය දැන් ටික ටික ගොනු වෙන ආකාරය ගැන තොරතුරු ප්‍රගතිය දැනුම් දුන්නා. 113 දැන් හරි ගිහිලාද තියෙනවද? 113ට වැඩි කී කියා මේ කතා කරන්නේ. 14 පාර්ලිමේන්තුව කැන් වෙනවා. පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩු පක්ෂයේ වාඩි වෙනවා. ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා අගමැතිතුමා අමැතිවරු කතානායකතුමාට කියනවා ස්ථාවර නියෝග ගන්නවා ක්‍රියා කළ යුතු ආකාරය මේකයි කියලා. ඉතාම සාර්ථක විදියට 14 වෙනිදාට පාර්ලිමේන්තුව කැඳවනකොට 120ක ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් සමග තමයි මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එදාට පාර්ලිමේන්තුවට පිවිසේ. ඒක ස්ථිරයි. අපි දකිනවා නොයෙකුත් දේවල් කියනවා කිසි දෙයකට බය වෙන්නේ නැහැ. අපි ඉස්සරහට දීපු අඩිය ආපහු පසර දියන්නේ නැහැ කියන එක බොහොම වගකීමකින් කියනවා. ගිය දිනට වඩා දවස් දෙකකට ඉස්සෙල්ලා අධිකාරියගේ ජනතුමා කැඳවනවා. ඒක පළවෙනි කියලා තිබේ 16 වෙනිදා කියලා. දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා 14 වෙනිදාම කැඳවනවා. පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහජන නියෝජිතයින් අපි කිව්වා ගේන්න විශ්වාස මං ඒ යෝජනාව. විශ්වාස මං ඒ යෝජනාවකින් ආණ්ඩුව පෙරදුනොත් පෙරදුනා. දැන් අපි ආණ්ඩුව ඔගොල්ලෝ විපක්ෂය. ඔගොල්ලන්ට පුළුවන් එවැනි එකක් ගේන්න. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ වැඩි බලය කාටද කියලා පරීක්ෂණයක් පැවැත්වුවයි කියලා ඒ අනුව කිසිදයක් අවසාන වෙන්නේ නැහැ. ඒකයි ඔයගොල්ලන්ට අපි කිව්වේ. කතානායකතුමත් ඉන්නේ ඒකම තමයි කරන්න ඕනේ කියලා. කතානායකතුමයි එක්සත් ජාතික පක්ෂයයි TNA එකයි JVP එකයි අද එක ගුලියට ඉන්නේ. කතානායකතුමා පැහැදිලිවම කියා සිටියා පාර්ලිමේන්තුවට ගැසට් පත්‍රිකාවක් නිවේදනය කරා නම් ගැසට් පත්‍රිකාව අනුව ක්‍රියාත්මක වෙන්න වෙනවා කියලා. ඒ නිසා දැන්ට මැති අමතරුන් ගැසට් පත්‍රයකින් පත් කරලා තියෙන සිල් දනාට පාර්ලිමේන්තුවේ වෙන් කරලා තියෙන සිලුම් පහසුකම් යනාදිවාසීන් නෛතිකව වෙන් කරන බවට. ඒ වගේම සභානායකතුමත් ඒ වගේම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඇතුළු ඒ නිලධාරීන් සිල් දනාට අවශ්‍ය පහසුකම් නෛතිකව ලබා දෙන ඒවා වළක්වන්න පුළුවන් කමක් නැහැ කියලා. පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ කතානායක කෙනෙක් මැදිහත් නියුත් විදියට විධායක තීන්දුව අභියෝග කරමින් ඔහු අන්තනෝමතික විදියට ප්‍රකාශන කරලා තියෙනවා. දවට පේනවා කතානායකතුමා පක්ෂග්‍රාහී වෙලා තියෙනවා මේ වෙලාවේ වෙනකොට කියලා. රාජ්‍ය සේවකීන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය යළි ලබා දීම පිළිබඳ අවධානය යොමු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපාබේ වර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාකච්ඡා කළා රජයේ සේවකයන්ට දෙන වාහන බලපත්‍රය පිළිබඳ සාකච්ඡා කළා තිනවා. ඒක කොයි ආකාරයටද නවත්තපු එක ක්‍රියාත්මක කරන්න කියලා. මේ ආකාරයට දෙන්න පුළුවන් සහනත් ලබා දෙල ඉවර වෙලා අර මේ රටේ දීර්ඝ කාලයක් පැවති රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න ඒ ආකාරයට ක්‍රියා කළ යන ගමන් අනිකුත් සංවර්ධන කටයුතු වල ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය ඇතුළත. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වෛද්‍යවරුන් 14 දහසකට අධික පිරිසකගේ අත්සනින් යුත් පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද පහර දුන්නා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ මෙම පෙත්සම භාර දුන්නා. රාජිත සේනාරත්න මහතාගේ අත්නෝමතික ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කරමින් මෙම පෙත්සම භාර දුන් බවයි එම සංගමය සඳහන් කරන්නේ. මේ අතර මාධ්‍ය හමුවක් ඇඳ වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේ පසුගිය රජයේ සමයේ සෞඛ්‍ය මෙන්ම රාජ්‍ය සේවයට අකටයුතුකම් රැසක් සිදු වූ බවයි. මේ රටේ ඉතිහාසයේ පහළ වෙච්ච නරකම සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයා කියන්නේ. අද වෙනකොට රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයා කලබල වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය සතියන්තයේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දීලා රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයා තර්ජනය කරන රජයේ වෛද්‍යාරින්ගේ සංගමයට ඇත්ත රාජිතව එළියට ගන්න එපා කියලා. අපි මෙච්චර දවසක් එළියට ගත්තේ ඇත්ත රාජිතව තමයි. අපි රාජසේනාර්ථ කියන සාධකයට විරුද්ධව එදා කටයුතු කළේ. සෞඛ්‍ය ශිෂ්ටයේ ස්ථාවර වෙලා තිබිච්ච පද්ධති විනාශ කරන්න, වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥාපන්නතට කෙනෙහිලිකම් කරන්න, ඒ හරහා තමන්ට අවශ්‍ය තමන්ගේ හෙංචයිය ටික වෛද්‍ය සභාව ඇතුළට දාලා
තමන්ගේ වටේ ඉන්න NGO නඩේ අවශ්‍යතාවය නිෂ්ඨ කරන වෛද්‍ය ආඥා පනතක් ගේන්න රාජසේනාරත්න උත්සාහ කරපු හිඳ තමයි වෛද්‍ය වෘද්ධියට සමස්තයක් විදිහට රටේ රාජසේනාරත් විරුද්ධව පෙළ ගැහුණා මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරුන් හැටින් හැටියට පත් වුණු මුදල් අමාත්‍යවරු දෙදෙනාම රාජ්‍ය සේවය කියන එක ඉතාමත්ම දරුණු ලෙස නොසලකා හැරීමට කටයුතු කරා ආර්ථික කලමනාකරණය සම්බන්ධයෙන් දැනුම නැතිකම වෙන්න පුළුවන් නමුත් ඔවුන්ගේ දැනුම නැතිකම රටේ ජනතාවගේ කරුමයක් බවට පත් වුණු කාල පරිච්ඡේදයක් තමයි අපිට ගත කරන්න සිදු වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිතුමාට බලතල පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිවරයාට දෙන බලතල 18 ව්‍යවස්ථාවේ බලතල සුළු ප්‍රමාණයක් තමයි 19 වෙනිවත් වෙලා තියෙන්නේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා ජනමත විචාරකකින් තොරව වේවායින් කරන්න බෑයි කියලා. නැත්නම් රයිල් වික්‍රමසිංහ වුණා තවත් දේවල් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න උත්සාහ කරේ. ඒක කරන්න හම්බුනේ නැහැ කියලා. ඒ නිසා ජනාධිපතිවරයාගේ හිතන තරම් බලතල ගැබිලා නැහැ. එතකොට තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. JR ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වා නැට්ට විතරයි වැන්නේ තව අලියා වැඩ පටන් ගත්තේ නැහැ කියලා. ඒ වගේ තමයි අපිට කියන්න තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නැට්ට විතරයි වැන්නේ තව කරන්න දේවල් ගොඩක් තියෙනවා. අඩුපීඩන තත්වය හේතුවෙන් තවදුරටත් තද වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් දිවයිනවට මුහුදු ප්‍රදේශවලත් මෙම තත්වය පැවතිය හැකි. එබැවින් අනතුරු ඇඟවීමේ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පොදු ජනතාවට මෙන්ම දිවවර හා නාවික ප්‍රජාවටද අවධාරණය කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළඟේ වේගයද ක්ෂණිකව ඉහළ යා හැකි. මුහුදු ප්‍රදේශ දර්ශනිකව රළුවීමේ වැඩි හැකියාවක් පවතින බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනුම් දෙනවා. මේ අතර තවත් අඩුපීඩන තත්වයක් ඉදිරිපැය 24 තුලදී වර්ධනය විය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කරන්නේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2%කින් අඩු කරනවා. අවම ගාස්තුවේ වෙනසක් නොමැති බව බස් සංගම් සඳහන් කරනවා. බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබෙන්නේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බස් සංගම්වල නියෝජිතයා හෙටරයි ඉඳලම ක්‍රියාත්මක කරන්න අපි මේකට එකඟයි. පත්තුණු රජයේ ජනාධිපතිතුමා අගමැතිතුමාටයි සහනයක් හැටියට අපි ඇත්තටම සහයෝගයක් දෙන්න අපි සියලුම බස් හිමියෝ කැමතියි. එතන අපි හිතන්නේ අපේ කර්මාන්තයට හොඳ දෙයක් සිදු වෙයි කියන එක තමයි. ඉන්ධන මිල වැඩි කරනකොට ඒ අවස්ථාවේදී අපි බස් කාසු වැඩි කරා. ඉන්ධන මිල අඩු කිරීමේදී අපි වරප්‍රසාද ජනතාවට ලබා දෙන්න අද අපි එකඟතාවය පළ කළා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට 2%කින් බස් කාසු සාමාන්‍ය සේවා සහ අර්ධ සුභභෝගී බස් සේවාවේ අඩු වීමකට ලක් වෙනවා. හැමදාම අපිට කියන්නේ ඩීසල් වැඩි වුණොත් ඒගොල්ලන්ට වැඩි වෙච්ච ගමන් අපිට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ වැඩි කරනවා. ඒක නිසා තමයි අපි අද මේ බස් ගාස්තු අඩු කරන්න සාකච්ඡාවක් තියලා ඒකට කැමැත්ත ප්‍රකාශ කරලා බස් ගාස්තු අඩු කරන්න කටයුතු සිද්ධ කරේ. රටේ විධායක ජනාධිපති සහ නීති හා සාමයේ බහර අමාත්‍යවරයා ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දෙන උපදෙස් හා නියෝග මත පවණක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. හිටපු අමාත්‍යවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ පැමිණ ආරක්ෂාව පිළිබඳ ඉල්ලීමක් සිදු කළ බවත් එම ඉල්ලීම් වලට අනුව ක්‍රියා කළ නොහැකි බවත් පොලිස්පතිවරයා කියා සිටියා. අංක 2014/44 දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් නවගරු අග්‍රාමාත්‍යතුමන් පත් කරනු ලැබුවා. ඒ හා සමගාමීව නව ගරු අමාත්‍ය මණ්ඩලය අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කර තියෙනවා. එම ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ට අදාළ ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාගමගේ මහතා නලින් බණ්ඩාර මහතා සහ පාලිත තෙවරප්පිරුම මහතා රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ලිපියක්ද රැගෙන පොලිස් මූලස්ථානයට පැමිණිලා හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂක නිලධාරීන් පෙර පරිදිම ස්ථාපිත කරන්න කියලා දැනුම් දීමක් කළා. නමුත් මේ වන විට පවතින ප්‍රතිපාදනවලට අනුව මම අර කලින් ඉහත කිව්වු පොලිස්පති චක්‍රලේඛනය අනුව අදාළ ආරක්ෂක නිලධාරීන් අනුයුතු කරලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමන් විධායක ප්‍රධානියා මෙන්ම නීති හා සාමයේ පිළිබඳ අමාත්‍යාංශයේ භාරව කටයුතු කරන්නේ එතුමාමයි. ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් මෙහිදී අපි කටයුතු කරන්නේ අධිකරු ජනාධිපතිතුමාගේ නිශ්චිත නියෝග සහ උපදෙස් මත පමණයි. දැන් කෙටි විරාමයක්.
රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විකාශය වූ වැඩසටහන් මෙන්ම ටෙලි නාට්‍ය රසක් නිර්දේශ වී තිබෙනවා. එම නිර්දේශිත නාමයන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී සිදු කෙරුණා. රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මාධ්‍ය ප්‍රදීප වැඩසටහන ප්‍රශස්ත ළමා වැඩසටහන සිංහල සඳහා නිර්දේශ වී තිබෙනවා. එය අධ්‍යක්ෂණය කළේ ලක්ෂ්මන් මත්තුමගල හා තුෂාරි ගමගේයි. ප්‍රශස්ත සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන සිංහල වෙනුවෙන් මංජුල ඇතුගල අධ්‍යක්ෂණය කළ සමීප රූපය දුර රූපය වැඩසටහන නිර්දේශ වී තිබෙනවා. ප්‍රශස්තම දෘශ්‍ය සංකලනය සිංහල සඳහා ස්වාධීන රූපවාහිනියේ යූත් විත් ටැලන්ට් දෘශ්‍ය සංකලනය කළ රුෂ්ටි රෆික් නිර්දේශිත නාමාතරට එක්ව සිටිනවා. ප්‍රාන් වාකිෂ්ඨ අධ්‍යක්ෂණය කළ තොරාසන් ප්‍රශස්තම දෙබස් කැවූ වැඩසටහන ලෙස නිර්දේශ වී තිබෙනවා. ප්‍රශස්තම සංග්‍රාමයේ වැඩසටහන සිංහල සඳහා චන්දිමා ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ R4U නිර්දේශ වුණා. යූත් විත් ටැලන්ට් හි ආලෝකකරණය කළ දීපාල් ගුණතිලක ප්‍රශස්තම ආලෝකකරණය සිංහල නිර්දේශිත නාමාතරට එක්ව සිටිනවා. එමෙන්ම ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය සිංහල නිර්දේශිත නාමාතරට එක්ව සිටින්නේ සඳරුවන් ජයවික්‍රමයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සොඳුරු දඩයක්කාරයා සියපත් අරම දියමංකඩ ශ්වේත ගන්තීර යන ටෙලි නාට්‍යද රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේ නිර්දේශිත නාමාතරට එක්ව තිබෙනවා. එමෙන්ම වසන්තම් රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් රැසක්ද සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබෙනවා. ප්‍රශස්තම ගීත රූප රචනය සඳහා වසන්තම් ටීවී නාලිකාවේ ටී තබේෂන් හා පී රමේෂ් නිර්දේශ වී සිටින්නේ සෝලෙන් හා කාලෙන් ගීත වෙනුවෙන්. ක්‍රිස්ටිනා ග්‍රේස් අධ්‍යක්ෂණය කළ සිල්ව ප්‍රශස්තම රූපවාහිනී ළමා වැඩසටහන ලෙස හා කන්මනී ප්‍රශස්තම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන ලෙස නිර්දේශ වී තිබෙනවා. ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන ලෙස ජේකේ ජේකාන්ත් අධ්‍යක්ෂණය කළ මන්වාසනේ වැඩසටහන නිර්දේශ වුණා. ආර් දක්ෂලාන් අධ්‍යක්ෂණය කළ නම්ම හිට් වැඩසටහන ප්‍රශස්තම රූපවාහිනී සංගීත වැඩසටහන ලෙස නිර්දේශ වී තිබෙනවා. සිත් ශ්‍රී රාම් වැඩසටහනේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් කොලේසුවා රාජා ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය වෙනුවෙන් නිර්දේශ වුණා. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සහතිකපත් පිරිනැමුණා. ජේෂ්ඨ දේශපාලනඥයෙකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරුම වෙනුවෙන් දානමය පින්කමක් මැදමුල්ල නිවසේදී පැවැත්තුණා. සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේ 69ක දානමය පින්කමට වැඩම කර සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු පවුලේ සමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රංශී ජේතවනාරාමාධිපති පූජ්‍ය මුරුංගස්යායි ඥානේශ්වර ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළා. එතකොට මුළු රටම අගනවා. හෙටනේ කියලා. ඊට පස්සේ ඇඳුනවා. සිදු වෙනකන් මුළු රටම ඉනා වෙනවා. එක්කෙනා කාරනවා. ඇයි මේ වෙනස? එක්කෙනේ යනකොට රටම ගන්න තවත් එක්ක මුළු යනවා. අවස්ථාවේ මොකද රටම ඉනා යන व्यापारिक සම්පත් බැංකුවේ නවතම වර්චුවල් ට්‍රේලර් යන්ත්‍රය හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. බැංකුවක සිදුවන කාර්යයන් රැසක් ගනුදෙනු කරුවන්ට මෙම යන්ත්‍රයෙන් සිදු කරගත හැකි. බැංකු කාර්ය මණ්ඩලය සමග වීඩියෝ සාකච්ඡා මගින් ගිණුම් ආරම්භ කිරීම, මුදල් තැන්පත් කිරීම ආදී කාර්යයන් රැසක්ද සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා. සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ නන්ද ප්‍රනන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඇට සිත්‍රු චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා තිලින හා සහතික ප්‍රදාන උත්සවය පැලවත්ත අපේ ගම පරිසරයේදී සිදු කෙරුණා. ඇට්ල සමාගමට වසර 60ක් පිරීම නිමිත්තෙන් උත්සවය සංවිධානය කර තිබුණා. ඇට්ල සමාගමේ අලවි අධ්‍යක්ෂ රමණී සමරසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2018 හපන් ශිෂ්‍යත්ව ප්‍රණාම උළෙල පසුගියදා කොළඹදී පැවැත්වුණා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ දක්ෂතා දක්වූ NSB හපන් ගිනුම් හිමි දරුවන් සඳහා සහතික පත්හා මුදල් ත්‍යාගද පිරිනැමුණා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk